මනං අද අපි පැමල්ලා තිබෙන්නේ. විශ්කරම YouTube නාලිකාව සමක සම්බන්ධ වෙන ඒ நாලිකාව ප්‍රචාර වෙන ජෝතිසය පිළිබඳ මෙම වෙනත් කරුණු කාරණාවලින් දැනුවත්த்தන ඔබව මේ ගුරු ග්‍රහයා රාසිවලල් குුம்ப රසියට ඇතුල්ෙනවා නොවම්ර් විසිවෙනිට ඇතුළ එන මක රසි නී නීචෙන් අත්මිදිලා ඒ අවස්ථාව කොහොමද ඔබේ කේන්දරවල බලපාන්න තවබේ ලාක්නයට බලපාන්නේ කොක්මද කියලා විමර්ශනය කිරීමටයි ජෝතිස විද්‍යාත්මක විද්ගහ කිරීමටයි අපි අද උත්සාහ කරන්න. හොන එහෙමනං අපි බලමු රාශී චක්‍රයේ පලවෙනි රාසිියූ මේෂරාසියට කැන අංහරු ග්‍රහයාගේ අධිපතිත්තේ ලබන මේශරාසයේ කීවනි භාාවයටද මීගුරුප ඇතුල්ලෙන්නේ. ගුර ඇතුල්ලෙන්නේ එකොළොස්සනි භාවියට. එකකොලොස්සනි භාවය කියන්නේ මේශරාසියේ මේශරාසිට බාධකස්ථානනි මොකද මේේශ ගැන චරාසිය එකේ බාධකස්ථානය තමයි කොලොස්සන්න. එහ මූුණත් තඒකොලොසැන් ලාබස්ථාන. ලාබ උපේන ලැබෙන තැන අයස්ථාන. මේ අයස්ථානයේ ගු ඇතුල්ලිම නිසා ගුරු ගෝචරවීම නිසා රෝගකාරක තත්ත්යන්ට මුහොලදල්ලා රෝගී වෙලා හිටයන යම් කෙනෙ ඒ රෝගවලින් අත්මිදිලා නිරෝගී භාවය ලබාගනීමට හොඳ කාල සේවාාවඔබවට පත්වෙනවා. ඒක පැත්තා. අනි පැත්තිම් බලන්නවිට ඈත පලාතල සේවට ගිහිලා හිටියන යම් කෙනේ. එහම නැත්තන් තමන් පදිංචි වෙලා හිටපු නිසි ඇතල කොහැර හිටිය. එගවල් දුරුවල්ලට එන්න තමන්ගේ ගමරටට එந்த හොඳ காලසේமாාවක්දිට පෙන. පැතිම් බලන්න විට ගොවිතැන් කටයුතුවල ඉඩකඩම් සංවර්ධන කරමිජීවත්ත්චයට ඒවා යම් ආකාරයක යම් අட்டමකට වරධනය කරගන්න පුළුවන් කාලයක් වෙදිට ගුරු නීச்சයෙන් හත්මතිම හඳුන්නා දෙන්න පුුවන් ඒ සියලුම දේවල්ලවට යහපත උදාරන නමුද මේක බාධකස්ථානී වසයෙන් අපි හඳුම් නැද්දි ඒ බාධකස්ථානීැනමේශලක්නය උත්පත්තිය ලබපු අය දේශපාන කටයුතුළ නිර තෙලායිඉන්වාන ඒ අයට ඉතරං හොඳ කාලයක් කියලා කියන්න බැහැ බුරුග්‍රහයා කුඹරසි ගතවීම එනිසා ඔවන්ට අප ප්‍යාවධාරණය කරනවා කල්පනාවින් වැඩ කරන කියලා. එක තමයි මේ ගුරු මේශරාසි ගතවීමේ ප මේශරාසී ගෙන තමාකාල කතා කළ මේශරාසේදී යම්මාකාරයක සුභ දායකතත්වයක් හොඳ ප්‍රतिඵලයාය පත්තත්වයක් කුදා කලා අපි බලුහෙම න මෂබල රාසි උත්පත්ති ලබපයට කොයි විදිහටද මේ ගුරු කුම්බරාසි ගතවීම බල පවත්න්නේ ෂබරසියන දහ වෙන්නට ද කියන්න මල්ලාබ ලබන නැත්තං හරැකියාව කරනත්තං ආදායම් උත්පාධනය කරන ස්ථානයි. කර්මස්ථානය වසෙන් හඳන්නනවා. උෂභ කියන ති කුම්බ කියන්නේ තිරරාසියක්. මේ තිරරාසියක් හිමිකරුවන්ගේැ බුෂබරාස උත්පත්ති ලැබු අයට ගරු එන්න තිරාසකට මනත් කුම්රක කොහොද ප්‍රතිප ද. මෙදෙක් කල් කරගනගිය කටයුතු ස්ථාවර කරගැනීමට හොඳ පදනමත්දාගැනීමට මේ කාලසීමාව හොදේ. නමුත් තම තමන්ගේ දූදරුවන්ට ඒ තරම් යහප තක් වෙලි. ඒ අය රෝගාබාදයන්ට මුහද දෙන්න පුළුවන්. උන රෝගවලට මුල දෙන්න පුළුවන්. එනිෙසා තමන්ගේ උෂබලක්න හිමියන් තමන්ගේ දරුවන්ගේ සෞකෙගන හුඟක් අවධන යොමු කළ යුතුල. ඒවගේම මුදල් කළමනාකරණය නිසි විදිහර කරගන්න බැරි වුණෝත් ඒවා හානිවෙන්න පුළුවන්. එකන පාඩු ලබන්ඩ පුළුව. අතේතින මුදල් වැයවෙනවමිසක් ලැබීමක් තමන්ට බලාපොරොත්තු වෙන්න ැරිවිෙනවා. ඉද උෂබලාක්න හිමියෝ මේ කාල සයිීමාවේදී පරිස්සං වඩෝන ආයෝජන කටයුතුවින්. අයතතාමාර්ගොලින්හම ඔබ මුදල් උපයන් හිතුව ඔබ සතුව තියෙන දේ ප්‍රවස්තුවත් නැතිවන්න පුළවා. එනිසා ගුරුග්‍රහයා කේන්ද්‍රගත වන තරමටම සියළුමු දෝස භංග වෙනවයි කළ හිතන්නපා වැරදිගොලොතුන් පාපකර්ම කලොතුන් පන්නපන්න ගහනතත්තකට පත්වෙනවා. එනිසා උෂබලක්න හිමියෝ හුගක් මුදල් ඉපීමේදී කල්පනාකාරය වියයුතුයි සර්වසාධාරණ විදිහට හැම සතයක්ම ඉප එමට පෙළමිය යුතුයි කියලා ඔොන් පැහැදිලි කරන. මිතුන ලක්නයෙන් උත්පත්තය ලබපු ඔබගේ ලගන අධිපති බුද කියන්නේ බුද්ධියට අධිපති ග්‍රහයා. ගුරු කියන්නේ දෙවියන්ගේත් ගුරු සුරගරු. එතුන මේ ගුරු ග්‍රහයා බුද්ධට අධිපතිය හිමි බුදග්‍රහයාගේ රාසියක් ව මිතුන ලක්න හිමියන්ගේ එන්න පොන්්‍ය ස්ථානය වසිෙන් හඳුවන නමවෙන්නට වන්දනාමාන ගමං වලට යෙදෙනවනම් පුුණ්්‍ය කර්මවලට යෙදෙනවනම් ඒ අයට ඉතාම හොඳ කාලසීමාව මෙතෙක් කල්ල යන්ඩ බැරිවිච්ච වදනා ගමන් යන්දහෙම ඔබට පුළුවන්වෙ ගුරු ග්‍රහයා නමවෙන්නට ප්‍රවිෂ්ට වනාට පස්සේ එවගේ මේ ලෞකික කටයුතුවලට වඩා ආධ්‍යාත්මික කටයුතුවලට හුගාක් හොඳ කාලසීමාව බනභාවනාවල යෙදීමට ඉළඟට යෝගා අවචර ජීවිත ගත කරනයට බනභාවනාවල යෙදන පූජ පක්ෂයටහෙම හුඟාක්ම හොඳ පසුබිමක් නිර්මාණය කරගත්න්න පුළුවන් මේ ගුරු ග්‍රහයා කුම්ඹ රාසි ගතදීම.කද කුම්බ රාසියාතන් ආධ්‍යාත්මිකයි එතුක මිතුන ලක්්නය හිමි බුදග්‍රහයාගේත් තිෙන්නේ. ද්ධම ක්ති්‍යවර්ධනයක ගැනීමේ හැකියාව එවං පසුතලයක් තුළ මිතුන ලක්නේ නමවෙන්නට පුුණ්්‍යස්ථානයට ගුරුගේ පැමිණීම ඔබේ ආධ්‍යාත්මික සංවර්ධනයට හේතු වෙනවා ලෞකික සංවර්ධනයට වටා. ලෞකික කටයුතුල නිරත වෙන ආගමික දර්ශන ගැන අවබෝධයක් එහෙමනැත්තං ඒවා පිළිගානය නැති අය එක කල්පනාවෙන් කටයුතු කරන්න. තම තමන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව හොඳින් සංවර්ධනය කරගැනීමට හොඳම කාලසීමාවක් මිතුන ලත් හිමියන්ට උදාවෙලා තිබෙන්නේ එනිසා ඔබ හැකිතාක් ඔබේ පවිත්‍ර සිතිවිලී තවත්න් ආධ්‍යාත්මික වසයෙන්, ධාර්මික වසයෙන් පරිපූර්ණාතට පත්කරගන්න කියෙල්ලාම ඔබින් එල්ලා සිටිට. උස ස අධ්‍යාපනය නිර්ත වෙන අයටත් මේ ගුරු නම වෙන්නට පැමිණීම ඉතාම හොඳයි අධ්‍යාපනය නිරත වෙන දරුවන්ට මේ කාලසීමාව යහපත් කාලසීමවක් කියලා මම සෙහපත් කරන්න කරෙනති. සඳූග්‍රහයා අධිපතිත්්‍යය දරන කටක ලක්නි හිමියන්ගේ. අටවෙනි භාවේත තමයි ගුරු පැමිණෙන්නේ. ඔබ රෝගකාරක තත්ත්යක ඉන්නවන. එකන නිදංගත රෝගවල ඔබ ලක්වෙලා ඉන්නවන. ඔය කොල්ලස්ටරෝල් ඒළඟට අධික රුද්්‍ර පීඩනය දියවැඩියාව වගේ කරෝගවලින් ඔබ දුක්කී දෙදන කෙනෙක් නම් ගාක් පරිසං ව්ඩුවනේ ගුරු අටවැන්නේ ගමන් කරන නිසා හර්දයාබාදවලට ඔබ මුණදලතියෙනවානම් එවැනි ශල්ල කර්ම කරලා තියෙනවා නම් ඉතාමත් ප්‍රවේශං වයුතු කාලයක් මේ ගුරු ඔබගේ අටවැනි භාවේ ගමන් කරන නිසා සෞ්‍යයට තමයි විශේසයෙන්ම බල පවත්තාන්ට ඒගේම ඔට තව කාරණයක් මතක් කරන කැමති මේ කටකලක්න හිමියන්ගේ අටවැන්නන්නේ ගුරු මන් කරද්දි අනිත් අයත් එක් කරන ගනු දෙනු ව්‍යාපාරවෙලදි ඔබ පරිස්සං වෙන්න. මකද ඔබට චංචල සිතුවිලි දරන ග්‍රහයිකුගේ රාසිියක අයිතිකාර කාරයකු ඔබට අනුකම්පාව නිසා ග ප්‍රශ්නලට මැල්හත්ව වන්න වෙනවා නඩුහබලටහම මුණ දිල තියෙනවන ඒ නඩුහබ කරගෙනයන් ඕන නියම නීතිමේ උප දෙෙස්මත් නැත්තං ඔබට පාඩුවෙන්න පුළුහ ඒ වගේම මුදල් ගනු දෙනු ඉඩකඩන් සම්බන්ධව ගෙවල් දොරුවල් සම්බන්ධව ලියකී විදි අත්සාං කරනවන පරිස්සංවෙඩ ඒකට හොඳ කාලයක් නැ දෙමි ගුරු අට වෙන්නේ ගමන් කරනවි. තම හිතාන්නේ නැති විදිහට සතුර නිර්මාණය වෙන්න පුළුවන් දේපල උරුම හිමිකන් වෙනුව. එනිසා කටකලක්න හිමියන් ලෞකික සම්පත් ගැන වැඩිය හිතන්නේ නැතුව තමාගේ සෞඛ්‍ය ගැන හොදාවධානයක් විමු කරල මේකා අල සේමාවේදී නිරෝගී සම්පත්ය ලබා ගැනීම සඳහා වය සමහන්සි වෙනවන අවධානීයමු කරනුවනම් හගක් හොඳයි කියන එකයි. හරවී ලගනාාධිපති ව සිංහලක්නයෙන් උත්පත්ය ලබ ඔබගේ හත්වනි භාවයට ගුරුප එන්නේ ගුර නීචෙන් අත්මෙදිල සමබලයෙන් සිටින්නේ හත්තනට ගුරුහොඳයි විශේසිම් කාතාවන්ද. විවාහ යෝජනාවල්නට මුහුණ දෙන තාම විවාහ වෙලා නැති තරුණ දරුණයන්ට හොඳ කාලසීමාවක් මේක. ගලයෝග උදාවෙනෝ. මංගලියෝග ස්ථාවර කරගන්න පුළුවන්. ත්‍රේම සම්බන්ධතාව දැනට පාවත්තාගනය නයට ස්ථීර කරගන්න පුළුවන් කාලයක්දයට කියන්න පුළුවන් මේ ගුරුග්‍රහයා ඔබගේ කේන්දරයේ හත්තනි භාවයට පිවිසීම. වෙනදාට වඩ තමන්ගේ කටයුතු පිළිබඳ දියුණුුවඩ කිසියම් පියවරක්ගන්න පුළුවන්. ආර්ථිකේ ශක්ති මත් කරගන්න පුළුවන්. පවුලේ කටයුතු අයත්තෙක් කළ හොඳ මිත්‍ර සීලී ගුණයා වර්ධනය කරගන්න පුළුවන්. පවුල අයත්ෙක්ක සමගින් සමාධානයේ කටයුතු කරගන්න පුළුවන් සිංහලක්න හිමියන්ට. එනිසා ඔබගේ කේන්දරේ වෙනත් නරක ග්‍රහදුෘස්ති ග්‍රහ බලපයන් මේ හත්ත නිභාවයට නොමැතිනම් මේ කියන කරුණ ආකාරය මිස්් කරගන්න පුළුවන් ඉතා වටිනාකාල සීමාවක්කතියට මං හඳුන්නනවා. පැත්තිම් බලතිී ඔබ අධ්‍යාපනය සාර්ථය කරගඩත් හොඳ වචපිට වක් නිර්මාණය වවි ගුරු මහදසවී ගුරු අතුරු දසාාව සිටිනුවන මේ කියන කරුණු සම්පූර්ණයම හොඳ ප්‍රතිපල ලබාතීමට හේතු වෙනුවයි කියළලා මවසානවසි සිංහලක්නහිමියට මතක් කරලා. කණ්්‍යා ලක්්නෙන් උත්පත්තිය ලැබූ ඔබට හයවැනි භාාවයේ තමයි මේ ගුරු කුම්බරාසිකත. කුම්ය ක් මියන්ගේ හයවෙන්නට එන්නේ හයිවැන්නේ තමයි ගුරුග්‍රහයා ගෝචරවෙන්නේ ඒ ගෝචරවීම ක්්‍යලක්න හිමියන්ගේ රෝගකාරක තත්වට සහ පවුලේ සමගට තරං හොඳ වෙන්නේ. ො සාමාන්‍යය ජෝති සිද්ධාන්තයක් මතියෙනවා හයවෙන්නට ගුර හඳනය කියලා ඔබට පිත්රෝගතයෙනවාන ඔබට වකුගඩුව අබාධතියෙනවන ඊළඟට ලේධාතුව මුල් කරගත්ත රෝගතියෙනවාන කල්පනාකාරී වන්න. එතර හොඳන සෞකරත් හොඳනෑ ඔබේ පවුලේ දියුණුවටත් එතරහි හපත්නැෑ. කණලත් හිමියන් උගා ප්‍රවේසන්වෙන්න ඕන ලසීමාවක්්‍ය දෙර තමයි මේ ගුරු ඔබගේ කේන්දරේ රෝගස්ථානය වගේම සතුර ස්ථානයූ හයවෙන්නට තැමෙණි. තමන් හිතන්න ආකාරයට හතුරු නිර්මාණය වඳ පුරුව. තමන් හිත නැති ආකාරී ලෙඩ සමගේ සරරී මතු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ ආහාරවලින් පාලනය වෙන්න. මත් පැන් දුම්පානය කරන බොහ ගිජුලෙස මස්කෑමට ඇබබැහි වෙලා ඉන්න ඒ වලකිෙනව ඒවග ඇත්තවසයෙන් අත්මිදිනවනං ඔබේ සෞඛ්‍ය අරක්ෂා කරගඩ පුළුවන් වෙනවා මේ කාල සීමාව එහම නැත්නං ලොකු බරබතල ගැටලුවට ඔබට මුහුණ දෙන්න සිත්තව වේවි. එනිසා කණ්්‍යලක්න හිමියාන් විශේෂයෙන් සෞඛ්‍ය සහ පවුලේ සමගේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. තුලාලක්න හිමියන්ගේ පස්වැන්නට මේ ගුරු ගෝචරවෙන්නේ. පස්වන්න පුත්‍රස්ථානයතන් දරුවන්ම් පිළිබඳ කියවන ස්ථානය ඒවගේම විද්‍යස්ථානය. තුලාාලාක්න හිමියන්ගේ අධ්‍යාපනය ලබන දරුවන්ට තාමයහපත්කාල ඒවගේම තුලාලාක්නේ ජන්මය ලැබු අධ්‍යාපමනය නිරතවෙලා ඉන්න දරුවන්ටත් යහපත් කාලසීමාව. එ ඉගෙන ගන්න කටයුතුර හුඟක්න හොඳයි. තරග විභාගවලට ඉදිරිපත්වීමේ ඒවගේ ජයග්‍රහණය ලැබීමට සුදුසුම කාල සීමාවදිට මේ ගුරු ග්‍රහයා කුම්බ රාසිගතවීම පෙන්නුම් කරන්න පුළුවන්. ඒවගේම තමයි මේ වෙළඳවි්‍යාපාර කටයුතුවලට නිරත වෙනයට එ දියුණු කරගන්ඩ ම අල්ලුතින් ව්‍යාපාර ආරම්භ කරන්න යහපත් වෙනවා ප්‍රේම සම්මාන්ධතාවලට ඔබ මැදි අර්ථලා ඉන්නනම් එකැන මේ තුලාලාක්න හිමියන්ගේ පස්වැන්නේ ගුරු ගමන්කිරීම එවැනි කටයුතුලටත් යහපතක් ලබා දෙනව එක හඳුන්නන්න පුළුවන් හේතුව ගුරුග්‍රහ යතනන්න පසන දෘෂතිය නමයත් නමෝන දෘෂ්තෙන් ලාක්්නයක් දකින නිසා. විශේසිෙන් අධ්‍යාපනය දරුවන්ගේ අධ්‍යාපනය ්‍යාපාරවල දවුණුව ලබන්න පුළුවන් හොඳම කාල සීමාවක්්‍යදයට අපට පැහැදිලි කරන්න පුළුවන් තුලා ලාක්න හිමියන්ගේ පස්වනි ගුරු ගෝචර විය. පුච්චික ලක්්නයෙන් උත්පත්තය ලැබු ඔබගේකේන්දරේ සිව්ුවනි භාාවයට තමයි මේ ගුරු ග්‍රහයා ගෝචරවනි. හතරවැන්න එක හතරවැන්න නියෝජනය කරන්නේ ගෙවල් දුරුවල් යානවාහනේ වගේ දේවල්. තවට අපි බලමු පුච්චික ලක්න හිමියන්ට ගුරු කොයිවිදිහටද බල පවත්වන්නේ කියලා. ඔබ ඔබේ කටයුතු සාත කර ගැනීමට සහ නයගැනීම් වලට පෙළවෙන්න පුුවන්. හැබැයි නය ගනදුනුල්ට ඔ යොමුුවීම ඔබට විශාල ප්‍රශ්න ගොඩ්. සාල වසෙන් ප්‍රශ්නවලට මුණ දෙදන සිද්දවේී. රැකීරක්ෂා කටයුතුවලට බාදා ඇතිෙන. හිතමි තුරන්ගෙන් නයිගනදනු ගන්නගෙහිෙල්ල ඒ අය තරහ කරගන්න සිදත වී. ඔවුන්ගේ ප්‍රශ්න වලට මැදිහත්වීමට යාමෙන් ඒ ප්‍රශ්න ඔබේ ප්‍රශ්න බවලට පරිවර්තිනයවෙෙන්ද පුළුවන්. තමන් දන්නේ නැති අය ඇසුලටයාමෙන් රැවටීමම්වෙලට ලක් වෙලා ඒ රැවටීම් නිසාම නීතිමය ප්‍රශ්න නිර්මාණයවීමට තිීන අවස්ථාව වෙටි. එනිසා පුශ්චි කලක්න හිමියන් හතරවැන්නේ ගුරගමං කරන මේ කාලසීමාවදී. මිත්‍රන් සමග හවුලේ කටයුතු කිරීම. ஓවවිසිං ඉදිරිපාත් කරන යෝජனாාවල්ට අனுුමතියදීලා ඒවත් එකට වැඩකරන එක කොයි තරන්දුුරට සාධාරණද කියලවි මසාබැලියම. දරුවන් ගනුදනිකර කියන්න දරුවන්ගේ කටයුතුවලට ඔබ අවධන යොමු කරදදි ඔවුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් සාහහික සම්බන්ධතාවයක් කාරුණිකව ගොඩනග ගන්නවා මිසාක ඔවුන්ට තාடන පීடන කරලා තර්චන කරලා ගොඩනා ගැනීමට යාමෙන් විශල අවහිරතාවන් ඉසාල ප්‍රශ්න නිර්මාණය කරගන්න සිද්ධ විෙනුවයකිනක මා පුුච්චි කලාක් හිමියන්ට අවධාරණය. ගුරු ්‍රහයාගේ අධිපතිත්වය හිමි දනුලග්න හිමියන්ගේ කේන්දරයේ තුන්වැනිභාවයට තමයි මේ ගුරු ගෝචරවන්නේ. ඒ ගුරු ගෝචරවීම ඔබට කොහොමද බලපාත්තන්නේ. ඇතවසේ ඔබ දැම්ෙ දිගු කාලය අත එස්සේ සෙනසුරු ග්‍රහයාගෙන් බැටකමින් ආබුකාලය. විවිධ රෝගාබාධයන් වලට මුණදීල ආර්ථික පීඩාවන්ට මූනදීල මානසක වීඩාවක් ඇතිකරගෙන අප කාලසීමාව. ඒ කාලසීමාව අවසාන වෙමින් යන යුගයක ගරුග්‍රහය ඔබගේ තුන් වෙනිබාවයට පැවිණෙනවා. ර තුම් වැඩ නියෝජනය වෙන්නේ ඔබ වික්‍රමය ඔබගේ සහෝදර සහෝදරිය ඔබගේ බාල පරාක්‍රමය. නමුත් ගුරුග්‍රහයාට ඒ ශක්තිය මතු කරන්න පුළුවන් හැකියාවක් නෑ. ගුරුතුන් ඇනට හොදනැහැ. එවගේම හයවැෙනට ගුරුහොදනෑ. ගුරුට නොගැලපෙන තැනක ගෝචරවීම නිසා දනුලක් නැහිවියන් විශේසයම් ප්‍රවේශංවිය යුත්තේ තමන්ගේ රෝගකාරක්තත්යම්. ඔබගේ සෞ්‍ය. ඔබට අයහපත් සෞඛ්‍යයක් පවතිනවනං එක ගැන අවධානයොමු කරලා ඒ සෞඛ්‍ය වෙනුවෙන් ඔබ කටයුතු කරන්න ඊට වඩ පරිබාහිර දේවල් කරන්න නැතුව. ඊළඟට ආර්ථික අපපහසතුතාව ඔබ ඇතිවේ. ආර්ථික අපහසුතාවන් ඇති වෙන නිසා අලුතෙන් ව්‍යාපාරහෝ ආයෝජන හෝ වෙනත් දේවල් අතේ තියෙන මුදල්තික වේදන් කළ පටන්ගන්න එපා. එක ඔබට පාඩුවක් වෙන්න පුළුවන්. තමන්ට සමීපඥාතිය විපතකට මුණ දෙන්න පුළුවන්. තමන්ගේ වැඩි හිටියක් එහමනැත්තං ලේඥාතිෙක් නැතැන් තමම් බොහොම ලඟෙන් ඇසුරු කරනකිෙනෙකින්. රෝගාතුර වෙලා ඉන්නවානං ඒ අය වෙනුවෙන් පුුණ්්‍ය කර්ම කරලා. ඒ අය වෙනුවෙන් සෙත් සාන්ති කරලා ඔවුන්ට ආසිරවාද කරන්න ඒ ආසිරවාදේ ඔබටත් ආසිරවාදයක් වෙලා උපෙත් රෝගාභාධයන් ස ඔබත් විවිධවිද රෝගලින් සුවපත් වෙලා ඒ අයත් සුවපත් කරගන්න පුළුවන්. ඒ කුසලය ඔබට යහපතක් බවට පරිවර්තනය වේවිේ. එනිසා දනු ලක්න හිමියන් තමගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න කියලා. මකරලාක්න හිමියන් තමන්ගේ හිසමත සෙනසුරතියාගන ඒරාෂ්ට්‍රකයක් සහිතව ගමංක රද්දී කොච්චර වැරදිී අඩුපාඩු හිරිහැර තිබුණත් යම්මවස්ථාවකදී සුබවාදී දේවලුත් ඇති වෙනවා ද සෑමකලු වලාවකම ්‍රදී ර්පායනාකිවවාගේ ගුරුදු ලැන්නේ ගමන් කිරීම දනස්ථානය ගමන් කිරීම. ඔබට සියල්ල නැති වෙලාගේත් ඔබට මුදල් ලබාදීමට හේතු වෙනවා. ඔබේ දනෝපායන මාර්ග සාර්ථකවීමට හේතු වෙනවා. එනිසා විශේෂයෙන් ඔය ඉගැන්නීමේ කටයුතු ලේදෙනයට දේසන කරන අයට ඒළඟට දැනුම බෙදාහරිනායට හ ගක්න්න. විශසන් ගුරුවරුන්ට ගරෘතිය ඉදල න්න අක කැන. තමාන්. ආයතන පිහිටවගන දරුවන්ට ගන් දැනුම බෙධා දෙනයට ඉතාම යහපත් කාල සේීමාවක්ක දෙට පිණී යනවා ගුරු ග්‍රහයා දෙවැන්නේ ගමන් කිරීම එතු තමන්ගේ ඥා ඥානය හුඟක් වැඩි වෙන ප්‍ර්ඥාව වැඩි වෙනවා දැනුම වැඩිවීම නිසා ඒ දැනුම බිදාහරින් සුදුසු පරිසරයක් මේ ගුරු ග්‍රහයාග නිර්මාණය වවා. එවැනි ෘතිීංකකි යෙදිලා ඉන්නයගේ රැක අතත්යක්න් උසස් වෙන්න පටන්งานන්න. ගෙදර දුරවාසනාව ගෙවල් පවුලේ සමගියට බොහොම සතුතිං සාමීන් ජීවත්තින්න පුළුවන් පරිසරයක් මේ අයට උදාාවෙනවා. අලුත විවාහ වන දරු සම්පත් බලාපොරොත්තුවෙන අයට මකර ලක්නේ උපත්තිය ලබල ඉන්න. අයට ඉතාම හොඳ කාලයක් තමයි ගුරු ග්‍රහයා දෙවැන්නට පැමිණීම. එනිසා ඔබට ඉතාම වාසනාවන්ත කාලයක් ගුරගින් උදාවෙන්නේ ඒ යහපත් ආකාරයෙන් ආරක්ෂාකරගන්න කියල මකර ලක්න හිමියන්ට මං සප කුම්බ ලක්න හිමිය කුම්ඹ ලක්නය කියන්නේ පිරිච්ච පිරුණු ගති පැවතුන් තියෙන ලක්නයක් තොකොට කුම්බ රාසිය ජන්මයෙන් අයිති වුණු ජන්මීන්ද බොහම පිරුණු සිතුවිලි තියන පවිත්‍ර සිතුවිල තියන අයිවිදේර තමයි හඳුන්න්නන්න. ත ඔවුන්ගේ ලක්නේර තමයි මේ ගුරු පිවිසන්නේ. ලක්නේයට ගුරුාවට පස්සේ ලනේ ගුරු දික් බලයි කෝටි අදෝස භංග වෙනුවයි කියවා කොටක සිද්ධ වෙන. ඇත්තට මේක සිද්ධ වෙනවද. උසස්සයිගේ ඇසුර මෝුන්ට ලබන්න පුළුවන්.වෙස පූජච්ජ පක්ෂේ ඒළඟට ඔය උපදේශකයගේ බියතුන්ගේ උගතුන්ගේ පණ්ඩිතයගේ ඇසුර ලබන්ඩ පුළුවන් කාල සීමාවක්්‍යදට පෙනී යනවා. ධර්ම ශාස්ත්‍ර න්‍යය සාාත්‍ර ඉගන ගණඩ පුළුවන් කාල සීමාවක්්‍යදයට පෙනී යනවා කුම්ඹ ලක්න හිමියන්ගේ කේන්දරයේ ලක්නයට ගුරු පැමිණීම. ඔබ කිසියම් තැනක හැකියාව කියදදිල හිටියයන බ පේක්ෂ කරනුවනං ස්ථානමාරුවක් ඔබට ඒක බොහොම පහසුවෙන් ලබාගන්න පුළුවන් කාලයක් විදිහටයි මේක පෙනී යන්නේ එමෙන්ම ඔබපේක්ෂා කරනුවනං ඔබ සතු දැනුම තවකිනකොට බිධාහරින්ද ඊළඟට ධනාත්මක විදිහට අනිතායි පෝෂණය කරන්න ඔබට ඒකට අවස්ථාව මේ කාල සීමාවේ සකස් කරගන්න පුළුවන්. එනිසා කුම්ඹලක්න හිමියන්ට තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව තවත් දුරටත් වර්ධනය කරගන මිනිසුන්ට කාර්ණිකව සේවාමක්කිරීමට සුදුසු කාලයක් විදිහටයි පෙනියන්නේ ගුරුග්‍රහයා ඔබගේ කේන්දරට නැත ඔබගේ ලක්නේයට පිවිසීම කේන්ද්‍ර ගතනීම. එමනම් අපි බලමු මේ රාසිචක්‍රියයේ අවසාන ලක්නය වසයෙන් හැඳන්නන මීනය. මීනරාසියේ අයිතිකාරයයක්ත් ගුරුග්‍රහයමයි. එතවට ගුරුගේ අධිපතිත්තේ ලබන මීනරාසියෙන් උත්පත්තිය ලබූ ඔබට කොහොමද ගුරුග්‍රහයා බලපාන්නේ කුම්බරාසි ගතවීම. ඔබේ කේන්දරේ දොස් වවැනර් තමයි මේ ගුරු පැමිණන්නේ. මෙ දොළොස්වනිරාසය කියන්නේ ජනතාව නියෝජනය කරන හොඳ සහ නරක දෙකම සමානව වෙදාගන්න පුළුවන් විසේසින් එක එක චෝදනාවල් එල්ලවෙන තැන. ඔබ කල්පනාකාරී නොවනොත්. ඔබ සෑමකිෙනෙක්ම ඇසුරු කරද්දි ඔබට නොගැලපෙන අයගේ ඇසුරට පත්වෙලා ඔවුන් ක්‍රියාත්මක කරන දේවලට අනුබලදීමට යාමෙන් ඔබට බොරු චෝදනාවලට මුණ දෙන්න සිද්ධ වේ. එය උසාවිදක්වන එත නඩුමාර්ගය දක්වා යන්න පුුවන්. එනිසා මීන ලක්න හිමියම් ප්‍රවේශංවෙන්න ඕන විසේසයම්ම අනුන්ගේ ප්‍රශ්නවලට උදව් කරන්නට ගිහිල්ලා අමං අමාරුවයේ වැටෙන්න එපක්. හැයි ඔබට මේ ගුරුහෙන් වෙන දෙයක් ලබාගණ්ඩ පුළුව. මේ ගුරු දෙවියන්ගත් ගුරු සුරගුරහසයෙන් හඳුන නිසා ගුප්ත විද්‍යාව ඉගෙන ගැනීමට ජෝති සාස්ත්‍ර ඉගන ගැීමට එහම නැත්ත වෙනස් න්‍යායධර්ම ඉගෙනගණඩ ඔබාසාාවකින් ඉන්න න අන්න එකට හොඳම කාලසේමාවක්න එක. ඉළඟට ඔබ සතු දැනුම තවකිනකුට බෙදා දෙන්න බූත්සහ කරනාන ඒටත් හොඳම අවස්ථාවක්. අන්න එවැනි යහපත් මාර්ග තෝරාභේරාගෙන කටයුතු කිරීමට සුදුසුමකාලයක් තමා මීන ලක්න හිමියන්ට ඔබගේ කේන්දරයේ දුළොස්සැන්නට ගුරු පැමිණීම. ය ලෞකික සම්පත්වර්ධනය කිරීමට නැතන් අනුන්ගේ ප්‍රශ්නට උදව කරන්න යනවට වඩා. ඔබ ඔබේඥානය ප්‍රඥාව, දියුණු කරන්න පුළුවන් විඤඥානය ප්‍රබල කරන්න පුළුවන් වැඩවලට අතහිත දෙන්න. එයින් ඔබට යහපතක් උදාාවේේ එහම නොවනොතුන් ඔබට අනවශ්‍ය ප්‍රශ්න වලට මුණ දෙග සිත්ත වවා. එහෙමනම් අපි අද මේ කතා කළේ ගුරග්‍රහයා කුම්බරාසියට පැමිණීම එ ඇත නීචයෙන් අත්මිදිලා රාසිචාක්‍රයේ එකොලොස්සනි රාසියට පැමිණීම පිළිබඳර. ඒ බං හිතනවා ඔබ කිසියාම අවබෝධයක් ලබා ගන්න ඇති හැබැ ගුරුගේ බලපෑම ඔබගේ තනිතනිකේන්දරට කොමද ඇත්තවාසය ස්කටියුදු සම්පාධනය කර ගැනීමට ඔබේ එදිලදා ජීවිතය වැඩවලට කොයි විදිහටද ගලපගන්න පුළුවන් කියනක ඔබේ කේන්දරයක් එක බලලා තිීන්දුවකටෙන්න පුළුවහන්. හැමදිස්ස මේකත් එක නිරීක්ෂණය කරන්න නැත්නම් මේ පුද්ද අපිමි පුදුවේ විශාල පිරිසකට කියන පලාපලය තමගේ පලාපලයක් බවට පත් කරගන්නපා. එහෙමනං ඔබසිලු දෙනාටම ඉතා මොහොද යහපත්කාල සීමාවක් උදාවේවා කළ ප්‍රාර්ථනා කරනවා. සැමට යහපත් අනාගතයක් උදා කර ගැනීමට මේ ග්‍රහචායවලින් මේ ග්‍රහයිගේ බලපැම්මලින් ශක්තියලබේ වයි කියලා अवसानवसे ही बात करना